එතකොට මේ ගානේ පළවෙනි රූපය අපිට ගන්න පුළුවන්. ඒක රළු පෘෂ්ඨයක්. මේ රළු පෘෂ්ඨයේ ඒ ලක්ෂයක් තියෙන මෙතන රළු තිරස්. එතනට ස්වභාවික දිග ඒ සහ ප්‍රත්‍යස්ථ අපාංකේ හොයාගන්න ඕනේ. ස්වභාවික දිග ඒ වෙච්ච තන්තුවකට එක් තන්තුවක එක් කරකට ගහලා ඒක දෙකයි එතෙක් ඇදලා තියන්න පුළුවන් පී අංශුවක්. පී අංශු ස්කන්ධ දෙකයි එම් තියන්න පුළුවන් වෙන හේතුව පෘෂ්ඨය රළු නිසා පෘෂ්ඨය සහ අංශු අතර අභිලම් ප්‍රතික්‍රියා ආරණ අපිට කියනවා අභිලම් ප්‍රතික්‍රියාව අඩක ප්‍රතිරෝධ බලය පෘෂ්ඨයට දෙන්න පුළුවන් කියලා. ඒතර මෙහෙම තිබ්බන් පස්සේ තන්තුව මේ පැත්තට ඇදීමක් තියෙනවා. හේතුව මේ ගැප් එක දෙකක් ඒ කියලා අපිට කියලා දෙන ආරම්භය හරි. නම් ඝර්ෂණ බලය ඇති වෙන්නේ මෙහෙට. ඒක අභිලම් ප්‍රතික්‍රියාව වඩා කොහොමද? ඒතර ඔය කතන්දරේ වැදගත්. ඒතර පල්ලෙහාට බර ක්‍රියා කරන දෙකක් mg අංශුවේ ස්කන්ධ දෙකක් mg නිසා. දැන් මෙන්න මේ අවස්ථාවට එප්සිලොන් මේ ඉහළට දැම්මොත් අපිට සමතුලිත සරකලා එනවා r ඍණ 2ක් mg සමාන ස්කන්ධ දෙකක් m තොරණ බිඳුවක් නැතොත් r සමාන 2 mg කියලා මම කෙටියෙන් කරේ හරි. එතකොට මේ අවස්ථාවේදීම පීට මේ පැත්තට එප්සිලොන් m දැම්මොත් අපිට එනවා r බෙදීම 2 ඍණ t නොට් සමාන ස්කන්ධ 2 m මේ පැත්තට තොරණයක් නැහැ සමතුලිතයි. එතකොට r බෙද r කියන්නේ 2 mg බෙදීම 2 ඍණ t නොට් කියන්නේ ප්‍රත්‍යස්ථමාවක ලැම්ඩා ඇදුණු දිග ඒ ස්වභාවික දිග ඒ සමාන බිඳුව නැතොත් ලැම්ඩා සමාන mg කියලා ගන්න පුළුවන්. ඒ ලැබෙනවා. ඊටසේ කියන මෙහෙම ඉන්න pව දෙවන රූපේ ආ ඒ සිට 4 ඒ දක්වා අදිනවලු. අපි දැන් මෙතනයි කියලා. මෙතන ඒ ඒ p දිග 4 ඒ තෙක් මේ ගැප් එක 4 ඒ තෙක් අදිනවලු. ඇදලා ඉන්න pව මෙතන t dash class දෙයක් තියෙනකම ඇදලා ඉන්න pව ඊට පස්සේ මේ p ap දිශාවට ඒතර ap දිශාව ගොහ මේ පැත්ත හරි ඇදලා ඉන්න මේ ඇදලා එහෙම තියාගන්න බෑනේ මේවා මෙයා මොකම හෙටෙන්න හදනවා මෙහෙට දෙනවලු ඇදලා ඉන්න p ට ශනිකව 6 kg මූල ප්‍රවේගය එහෙම දුන්නා පස්සේ ඒතර මෙයා මේ පැත්තට චලන වෙන්න තමයි ඔය ප්‍රවේගය දෙන්නේ එතකොට ඊළඟ අවස්ථාව අපිට ගන්න පුළුවන් තුන් රූප පොඩ්ඩක් මෙයා මෙහෙට ගිහිල්ලා මංගල ටික කොනක මෙහෙට ගිහිල්ලා කියලා ගන්න. එතකොට මෙන්න මේ එතන ඉඳන් මෙතනට තන්තු ඇදලා තියෙනවා T කියලා ගමු. සහ අපිට කියනවා මේ අවස්ථාවේ A සිට Pට මෙන්න මේ දිග ගන්නලු x දන A කියලා. ඒක තේරුම දැන් අපි දන්නවා මෙන්න මේ මෙතනනේ ඒ සිට සිම්පල් ඒ දුරක් අතහැරියොත් මේ දුර සිම්පල් ඒ කියලා ගත්තොත් x මනුල් ලබන්නේ එතන සිට ඉස්සරහට කියලා ගන්න පුළුවන්. x - ඒ සිට ඒ දුරක් ඉස්සරහට. හරි මෙහෙට තියෙන ප්‍රවේගය x. p අංශුව තාම එහෙමමයි. පල්ලෙහාට තියෙන බර දෙකක් mg. අභිලම් ප්‍රතික්‍රියා r තියෙනවා. p එතකොට p මෙතෙන් ඉන්න මේ මට්ටමේ ඉන්න මේ ස්ථානයේ p මෙතෙන්ට එනකොට මෙන්න මේ දුර ඇවිල්ලා තියෙන්නේ ඝර්ෂණ බලයට එරෙහිව. හැබැයි අංශුව මෙතෙන් සිට යන්නේ මෙහෙට නිසා ඒ චලිතයේ දිගටම ඝර්ෂණ බලයේ ක්‍රියා කරන පිටිපස්සට එයා ඇවිල්ලා r බෙදීම දෙක. කලින් එකම තමයි. කලින් මෙහෙම හිටියේ මේ පැත්තට තිබුණේ මෙයා යන්න හදන මෙහෙට ඒ නිසා ඝර්ෂණ බලය මෙහෙට හැරි. දැන් යන්නේ මෙහෙට නිසා ඝර්ෂණ බලය මෙතන. එහෙනම් විවේ ශක්තිය වෙනසක් නැහැ. හේතුව එකම ලෙවල් එක නිසා. නම් මේ අවස්ථාවේ සක්ෂිසංස නියම දෙමන හරි. ඒතර p මේකනේ. ඒ මේ අවස්ථාවේදී p අංශුවේ තියෙන ශක්තිය p අංශවල බලපාන ශක්තිය නේද තෝරන්නේ. පද්ධති ශක්තිය වරදුනා. පද්ධති ශක්තිය තන්තුව එක්ස්ට්‍රා 3 2ක් ඇදලා. එහෙනම් තන්තුවේ කපඩාජ ශක්තියක් තියෙනවා. භාගය ප්‍රත්‍යස්ථාපක mg තන්තුව ඇදිත දිග 3ක් a හි වර්ගය. බෙලිම ස්වභාවික දිගේ දන ප්‍රවේගයක් තියෙනවා. භාගය ස්කන්ධේ m v වර්ග නැතොත් 6 ag. විවේ ශක්තිය නැහැ එක මට්ටම නිසා. සමහර ඊළඟ අවස්ථාවේ මෙතනදී ප්‍රවේගයක් තියෙනවා. එහෙනම් භාගයක් m x dot වර්ග. දන. තන්තුවේ කපඩාජ ශක්තියක් තියෙනවා. භාගයක් mg තන්තු ඇදුම දිග x තන්තුවේ ස්වභාවය දිගේ extra හන x දුරක් ඇදලා එහෙනම් x වර්ග බෙදීම a ස්වභාවය දිග. දන. අලුතෙන් එක්කෙනෙක් ඉන්නවා. කවුද? ඝර්ෂණයට එරෙහිව මෙතන සිට මෙතන කාර්යයක් කරලා ඝර්ෂණ බලය r බෙදීම දෙකක්. නැතහොත් r බෙදීම දෙකක් මේ දුරේ ඉන්නේ කොච්චරද?
සම්පූර්ණ මෙතන මෙතන x මේ දුර a අපි දැන් මේ දුර 3k කියලා. ඒ සම්පූර්ණ මේ දෙක අතර පරතරය 4k නේ. 4k ඒකෙන් චලිතය පටන් ගන්න. දැන් 3k. x ගෙන් 3k අඩු කරා නම් මේ ගැප් එක එනවා. x ගෙන් 3k අඩු කරා නම් මේ ගැප් එක එනවා. ඒක තමයි ඝර්ෂණයට හේතුව. ගිය දුර. max වෙන්නේ 3k. ඉතින් r දන්න mg 2mg කියලා නැතොත් මේක සරු කරත් වෙන අපිට mg x ඍණ 3i. දැන් සමස්ත ප්‍රකාශන මෙතනත් m මෙතනත් m මෙතනත් m මෙතනත් m මෙතන m ඉන්නවා. ඊපස්සේ හරය ඔක්කොම නැති කරන්න පුළුවන් සමස්ත ප්‍රකාශන වැඩි කරන්න නම් 2i එවලි. මෙතන 3 වර්ග 9i නැතොත් වෙන අපිට 9ක් a වර්ග g දන මෙතන 6ක් a වර්ග g මෙතන ax dot වර්ග මට අමතුනවා ඒක අංශු ස්කන්ධ 2m නේ. ඒතර මෙතන m නෙවෙයි 2m හරි. එතකොට ආ 2m 2k. හරි එතකොට මෙතන ඉන්නේ 2k a x dot වර්ග ධන g x වර්ග මෙතන සුළුනොත් වෙන 2i a ආන් පස්සේ 2i a g x ඍණ 3i කියලා. ඔව් මෙතන තව 2m තියෙන හතර මෙතන 12ක් වෙනවා හරි. හරි ආයි කියනවනම් මෙතන ස්කන්ධ 2m. මෙතන මෙතනත් 2m 4ක් තියෙන තැන් දෙකේ. ඒක ඔක්කොම 2i වලින් වැඩි කරා මෙතන 12ක් වෙනවා. මෙතන 9යි. මෙතන 2i a x dot එක වෙනවා. මෙතන g x වර්ග විතරයි 2i g එකක් වෙනවා මෙතන ඉස්සරහට. ඒතර මේක සරලවනත් වෙනවා. 9 12යි 21යි. මෙතන එනවා දෙකයි AG නතරිනාය 27ක් කියලා නෝ 27ක් A වර්ග G මේ පැත්තට සුළුනන් පස්සේ ඔක්කොම මේක වෙනවා ඍණ G X වර්ග ඍණ දෙකයි AG X සමානයි දෙකයි A X dot වර්ග. ඊතර මේක මේ පැත්තේ ඔක්කොම G එක පිටර අරගෙන මේ දෙකයි මෙහෙට ගෙනාවොත් ඔහොම වෙනවට 27ක් A වර්ග ඍණ X වර්ග ධන දෙකක් AX සමානයි X dot වර්ග කියලා. මේ ප්‍රකාශන වර්ග පූර්ණ කර නැවත මට එනවා එක්ස්පෙක්ට් වර්ගේ g යට දෙකක් a. එතකොට මෙතන වර්ග පූර්ණ කරත් 28 a වර්ග ඍණ x ධන a හි වර්ග කියනවා. ඊතර කියලා තියෙන ප්‍රකාශන මේක එක ලැබුණා. ඊට පස්සේ ඊතර මේක ඔයගොල්ලෝ ඉතින් කලින් කියපු එකම باندې තමයි ඉතින් මේක කතන්දරේ. මේක TV සේම අවකලනය කරොත් අපිට එනවා දෙකක් x dot x double dot සමාන g බෙදීම දෙකක් ඒ නියතයක් මේක අවකලන ශුන්‍ය ඍණ දෙක ඉස්සරහ ගත්ත දෙක x ධන a x dot. ඊතර කේන්ද්‍රය නිසා අපි හොයන්න දන්නේ x dot අසමානයි කේන්ද්‍රයේදී කියන කතන්දරේ පාවිච්චි කරලා මේක x dot වලින් බෙදුවොත් ඔක්කොම දෙකක් නැති කරලා. වම ගන්න පුළුවන්. මේකෙත් කේන්ද්‍රයේදී තොරණේ බිඳුව නිසා x dot සමාන බිඳුව කළා කේන්ද්‍රයේදී x වර්ගය සමානයි ඍණය කියලා අපිට ලැබෙනවා. නැතහොත් කේන්ද්‍රයේදී x සමාන ඍණය වල අපි දන්න x මයින් මෙතන ඉඳන්නේ x මයින් මෙතන ඉඳන් නිසා මෙතනින් මෙහෙට තියෙන x ගන්න දන්න මෙහෙට තියෙන x ගන්න ඍණ එහෙනම් කේන්ද්‍රයේ තියෙන x සමාන ඍණය වෙනවා. එතකොට කේන්ද්‍රයේ තියෙන මෙතන කියන්නේ කේන්ද්‍රයේ තියෙන මෙතන එතකොට කේන්ද්‍රය එතන ඒවල එතකොට මේකෙන් කේන්ද්‍රයෙන් දක්වන උපරිම අපගමනය කියන්නේ x ධන ඒවල උපරිමාගය. ඉතින් ඔයගොල්ලෝ තේරෙනවා මේක උපරිමාගය ගන්න පුළුවන් මේකෙන්. මේකේ අගේ උපරිම වෙනකොට මේක වෙනස් වෙන මේක මේක වර්ගයේ ධන සංඛ්‍යාවක් වෙනසෙම. එතකොට මේ නිය සංඛ්‍යාව මේක අඩු වෙනන් පස්සේ මේක උපරිම වෙනකොට මෙයා බිඳුව වෙන්න ඕනේ. එතකොට අන්තයේදී ප්‍රයෝග බිඳුව ගැන කතා පාවිච්චි කරන් පස්සේ ඕගන් ලබා ගන්න පුළුවන් විස්තරය කියන්නේ 28ක් ඒ වල 28ක් මූල a. එතකොට දෙකේ මූල 7ක් a කියලා විස්තර ලබා ගන්න පුළුවන්. එතරම් මේ කෙටි මේ ටික ගත්තේ ඕගන් තේරුනේ වගන් තියන මොන ඔක්කොම එන්න ඕනේ. ඒක ලිව්වනේ. හරි එච්චරයි ගහන්නේ.